පස්සේ අපි නැවතත් සංගීතය පැත්තට යොමු වෙන්න සූදානම්. සමන්ත සහ සංජය අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි ඊළඟට සංජයගේ ගීතයක් නේද අහන්නේ? නෑ, සමන්තේ ගීත. සංජය ගීතයක් ගායනා කරනවා. සංජය ගීත ගායනා කරනවා. මේ රූප රචනා කරන්න එහෙම ගියාම ඉස්සරහත් ඒක. සංජයද කිව්වා මේ ලයිව් එකම තමයි ගීතයක් ගායනා නේද? සමන්ත එහෙම කිව්වනේ සංජය. මේක සමන්තට බාර දෙනවා. නෑ, සමන්ත ගායකයෙක් කියන එක ඉතින් ආයි අමුතුවෙන්ම කියන්න දෙයක් නෑ. රටම දන්නවා. ඒ කියන්නේ සංජයට අපි ගායකයෙක් කීමේ අවස්ථාව මේ ලබා දෙන්න සූදානම් බාර ගන්නවද? සංජය, අපි මේ අතීතය ගැන පොඩ්ඩක් කතා කරොත්, රූප රචනා කලාවට ඔබ මෑතකදී නෙමෙයි යොමු වෙන්නේ. ගොඩක් අවුරුදු කිහිපයකම අතීතයක් තියෙනවා. ඒ අතීතයේ ඉතා කෙටි මතක් කර. ඔව්, ඇත්තටම අරවින්ද මම මේක අවස්ථාව කරගන්නවා. මම මේ පැත්තට යොමු වුණේ ඇත්තටම ප්‍රසංග ගුණසිංහට මම මේ වෙලාවේ ස්තුති කරනවා. එයාගේ ගෙන් ගත්ත ආභාෂින්ද තමයි මම මේ දක්වා දුරක් ඇවිල්ලා තින්නේ. ඉතින් තව ඉස්සරහට තව ලොකු නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් ඔබත්මමත් සේවය කළ වයිඩැංගල් ආයතනයට අපි ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම මේ සමන්ත, කොහොමද සංගීතය හරහා ඉදිරිය සාදාගන්නේ? අනාගතය බලාපොරොත්තු වෙන මොනවද? ඇත්තටම අරවින්ද මගේ ලොකු බලාපොරොත්තුවක් නෑ. මගේ විනෝදාංශයක් හැටියට තමයි මම ගීත ගායනා කරන්නේ. මගේ තියෙන යම්කිසි හැකියාවක් තියෙන ඒ විදිහට මම ගීත ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. සමන්ත වෘත්තියේ පැත්තෙන් වෙනත් රැකියාවක් කරනවා, ගිනුම් කරන රැකියාවක්. හරි, එහෙමනම් ගායකයෙකුට ආරාධනා කරලා කතා කර කර ඉන්න එකම හරි නෑ නේද? හරි නෑ. එනිසා අපි මේ අවස්ථාව කරගෙන තවත් විරහවම තේමාව කරගත් විරහවේ ගායකයා විදියට සමන්ත ගෝනනත් දවසේදී අපි හඳුන්වා දෙමින් ඔහුට ආරාධනා කරනවා ගායනා කරන්න විරහවේ ගීතයක්. සිතුවම් දෙතොල ඇන්දා සෙනෙහසින් සියෝ ළඟ වෙලි ආදරේ පෙම් සිනරාසින් මිමිනුවාමුවටම ඉබී තවත් දිනයක යලිත් හමුවෙමු තවත් දින ඇත සඳ නැති ආසේ සිටියා ඒත් බැස යන්නට බැරි සට පෑයු පුරමසේ පුන් සඳලෙසින් තවත් දිනයක මගේ හදටම ඉන්න පායාසිනී හසින් නොවිඳිනාසුව නොවිඳිනා සැප ගෙනත් මටදී ආදරෙන් සනසනාවබ හමුණානම් දෙවනුවෙන් නොව පළමුවෙන් නාඳුනන අපේ වූ හැටි පුදුම හිතෙනා සෙනෙහසින් පෙරභවේ මේ භවේ වාගිම හමු වෙලා ඇති සෙනෙහසින් ඒ භවේ මා අතින් නුඹ හට යමක් අතපසු උපවෙන් මේ භවේ අමුණී මට පළමුවෙන් නොදෙවනුවෙන් ආදුසිතුවම් දෙතොල ඇන්දා සෙනෙහසින් සියෝ ළඟ වෙලි ආදරේ පෙන්
සිහින රාසින් මිමිනුවා මුවටම ඉදී තවත් දිනයක යලිත් හමුවෙමු තවත් දින ඇත සඳ නැති තුන් යමක් අපි අහසේ සිටියා ඒත් බැස යන්නට බැරි තුන්යමක් අපි අහසේ හිටියා ඒත් හමුවන්නට බැරි මට හිතෙනවා දැන් මේ ගීතේ විතරයි විරහව තියෙන්නේ කොට මේ තරම්ම විරහ ගීත ගයන්නට ජීවිතේ විරහවක් තියෙනවද නැහනේ ඇත්තටම ඩිලාන් මං ගීත ගායනා කරන්නේ ගොඩක් මගේ ඇත්තටම ජීවිතේ කොටසක් වගේ විරහව මම ආසයි ඇත්තටම විරහවට අපි මේ ඔබ ගැන කතා කරා වගේම පද රචනා සහ සංගීත අධ්‍යක්ෂණය ගැනත් පොඩ්ඩක් මතක් කරමු ඇත්තටම මේ ගීතය මගේ අදහසක් මට ආපු අදහසක් මේක සංගීතය කළා තින් සාන්ත ජයලත් තිසේර මහත්තයා ඉතින් අද තමයි ගීතේ මගේ අතට ලැබුණේ ඒ කියන්නේ ඉස්සෙල්ලාම මාධ්‍යකින් මේ ගීතේ අහන්න ලැබුණේ ජාතික නාලිකාවේ ආදරණීය ජාතික රූපවාහිනියට ඒ ගැන ස්තුතිවන්ත වෙනවා ආධුනිකයෙක් හැටියට අපිට මේ අතහිත දීම ගැන පළමුවෙන්ම ජාතික රූපවාහිනිය තමයි අද දැක්කේ හරි සංජය සංජයට අවස්ථාවක් අපි ලබා දෙන්න සූදානම් අද දවසේ මම හිතන්නේ කාල වේලාව තිබුණා තවත් ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් මොකද කෙටි උත්තරයක් බලාපොරොත්තු වෙනවා මේ දැන් අපි අලුත් පිරිස ගීත ගායනට යොමු වෙනවා අපි දකිනවා ඒ වගේම රූප රචනා බොහෝ දේට සිද්ධ වෙනවත් දකිනවා තරුණයන් මේ රූප රචනා කටයුතු සඳහා යොමු වීම ප්‍රවණතාවය කොහොමද ඒ කියන්නේ අධ්‍යක්ෂකවරු බිහි වෙමින් පවතිනවද වර්තමානයේ තුල ඔබ වගේ අය ඔව් ඇත්තට ගොඩක් කට්ටිය මේ දක්වා බිහි වෙනවා ඒ වුණාට සමහරු ගොඩක් කට්ටිය අර ගීතයේ සාධාරණයක් ඉෂ්ට කරන්නේ කොටසක් අඩුයි ඒක අපි දකිනවා ඒක උගල්ලා තීරණය කරයි ඉතින් මම ඒගොල්ලන්ට කියන්නේ ගීතයේ සාධාරණයක් ඉෂ්ට කරලා හොඳ නිර්මාණ කරන්න කියලා ඒ ටිකම සංජය දැන් ඔබගේ නිර්මාණ සඳහා දායකත්වය සපයන අනිකුත් පිරිස කවුද ඔබත් එක්ක සේවය කරන ඇත්තටම මගේ එක්ස්ට්‍රීම් 2 එකේ ඉන්නවා මගේ දිනේෂ් ඉන්නවා දිල්ෂාන් ඉන්නවා ඒ වගේම කැමරා පැත්තෙන් සහාය වෙනවා බන්දු ඒ වගේ මගේ ලොකු කොටසක් ඉන්නවා ඉතින් ඒ කට්ටියට මම තෑන්ක්ස් කරනවා මේ වගේ ලොකු නිර්මාණ අපිට කරන්න පුළුවන් වෙන්නේ ඒගොල්ලගේ සහයෝගයෙන් හින්දා තමයි අපි ඉස්සරහට තව ලොකු නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන්ම හොඳයි සමන්ත එහෙමනම් අපිට මේ සමුගෙන යන කාලයේ තියෙන තවත් ගීතයකට අහන්න ඕනේ ඔබට අවස්ථාව ලබා දෙන අවසන් වශයෙන් යමක් කියන්න ඇත්තටම අරවින්ද මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා සංජයටත් මගේ රූප රචනයට ඇත්තටම ලොකු සාධාරණත්වයක් ඉෂ්ට කරලා තියෙනවා ඒ වගේම ජාතික රූපවාහිනියටත් අරවින්ද දිලාන මේ සියලුම කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ. හරි. එහෙමනම් ඔබ දෙලාගේම අනාගත වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා ආදරණීය වුණේ විදිහට ජාතික නායිකාව විදිහට අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. සමන්තගේ තවත් අපූර්ව ගීතයකින් අපි පළවෙනි පැයෙන් සමු ගන්නවා. නමුත් දෙවෙනි පැයේ රැඳින බලාපොරොත්තු වෙන්න. ගන්න කොමත් නෑ මට සිනාසෙන්න ඕනෙත් නෑ නිම්ල මාගාව කොමත්
කතාවද සොඳු දිගේ ඊන හිතේ තව මත් තිබේ කඳුළු එන විට මට ඉබේ තේරුමක් නැති ජීවිතේ මාගාව කොහොමත් නෑ ඇහැරිලා ඉන්න හිතකුත් නෑ හිත හදාගන්න කොහොමත් නෑ මට සිනාසෙන්න ඕනෙත් නෑ නින්ද මාගාව කොහොමත් නෑ ඇහැරිලා ඉන්න හිතකුත් මට නෑ නින්ද මාගාව කොහොමත් නෑ ඇහැරිලා ඉන්න හිතකුත් නෑ හිත හදාගන්න කොහොමත් නෑ මට සිනාසෙන්න ඕනෙත්